දේශපාලනේ යථාර්ථය දවස මා විවෘතව කතා කරන්න එන්න මේ ඔබේ වේදිකාව. හැබැයි අපි ප්‍රශ්නේ දන්නවා, අපේ රට මේ තත්ත්වයට පත් වෙච්ච හේතු දන්නවා. දැන් අපට ඕනේ කොතනින්ද පටන් ගන්න. අපේ වැඩසටහන ධනාත්මක ප්‍රවේශයක්. අපි පටන් ගන්න තැන බලාගමු. මොකද අපිට අපේ වටේ හිටපු අය, අපි ආදරය කරපු අය, අපේ දේශපාලන පක්ෂ, අපේ ජනනායකයෝ අපට අපේ රටට කරපු දේවල් ගැන අපි හොඳට දන්නවා. අයිබෝන් ආචාර්ය අතුල සිරි සමරකන් මහත්මයා, අයිබෝන් අපිට අද සතුටුයි. බලය දරන්න කලින් අපි කතා කරපු විදිහටද බලය දරන අපේ හිතවත් ආණ්ඩුකාරතුමා කතා කරන්න කියලා බලන්න අසත් සාලි මහත්මයා ඉන්නවා. අයිබෝන් ආණ්ඩුකාරතුමනි, අසත් සාලි මහත්මනි, ඇත්තටම ජනාධිපතිතුමාගේ සුළඟ හැම වෙලාවෙම ඇඟේ දැවටෙන කෙනෙක් හැටියට තමයි අපි අසත් සාලි මහත්මයා පහුගිය කාලේ දැනගත්තේ. මොකක්ද අලුත් තනතුර දැක්කාන විචාරත් වඩා රටගෙන කලකිරුණාද, වැඩ සතුටින් කරගෙන යනවද? අවුරුදු 25ක් මොකද කෙරුණ නැති එකක් අම්බුණා වගේ තමයි මට දැනෙන්නේ. ඒ තරම් වැඩ අවුරුදු 25ක් මොකුත් කෙරලා නැහැ. කියන්නේ මේ ඇත්ත වශයෙන්ම ජනතාවගේ ප්‍රශ්න වළනකොට ඇයි මේවා මෙච්චරකල් කරන්න නැතුව තිබ්බ කියන ලොකු දුකක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු දුක් විඳලා තියෙනවා. මිනිස්සු ලොකු බලාපොරොත්තුෙන් තිබුණේ අනිතේ පළාත් සභාව කියලා කියන්නේ ආයිත් බලය දීලා ආණ්ඩුකාරවරු පත් කරලා ආණ්ඩුකාරවරුන්ට ඔක්කොම පාසුකම් දීලත් මේ ප්‍රශ්න විසඳගන්න බැරුණ එකයි ජනතාවට ඒ තීන්දුව ප්‍රොමෝෂන් ඉටන් ඒගොල්ලන්ට අසාධාරණකම් වෙලා තියෙනවා. අද පාසල් පද්ධතිය කඩා වැටලා තියෙනවා. පාසල් නෑ ළමයින්ට යන්න, ජාත්‍යන්තර පාසල් වලට යන්න වෙලා තියෙනවා. පාසල් වල පුටු නෑ, හොඳ බොණ්ඩ වතුර නෑ, ටොයිලට් පද්ධතියක් නෑ. ඉතින් මේවා බලනකොට අද මගේ ලේකම්තුමා කියනවා පාසල් 92ක් තියෙනවා, වාල ඕන වෙලාවක කඩාගෙන වැටෙන්න පුළුවන්. අපි ඒවා තියාගෙන අපි අනිත් දේවල් කරනවා. ඒක තමයි තත්. වහලවල් කොයි මොහොතේ හෝ කඩා වැටේ කියලා බයේ තියෙන පාසල් 92ක් මේ බස්සන පළාත. ඒක තියලා අපි ස්විමින් පූල් හදනවා. ටැබ් දෙනවා. මෙතුමා කලකිරීමෙන් කතා කරන්නේ. ආචාර්යතුමනි මොකද හිතන්නේ දැන් මේ දේශපාලනේ නැවතත් බලය ඉල්ලන්න හැමෝම සූදානම්ක් තියෙන ආණ්ඩු වෙනසක් ගැන කතා කරනවා. මොකද හිතන්නේ? ඔව්, දැන් අපි දැන් 2015 ආණ්ඩුවක් හැදුවා සහ ඒ ආණ්ඩුවේ ප්‍රතිඵල අපි ලබමින් තිබෙනවා. දැන් අපේ ගරු ආණ්ඩුකාරතුමා කිව්ව වගේම ඇත්තටම දැන් ප්‍රශ්නේ පැහැදිලි. දැන් අපිට ආර්ථිකය ණය බර ඉතාම වැඩි වෙලා තිබෙනවා. දැන් අපිට ආර්ථික විශ්ලේෂක පෙන්ලා දෙනවා ලංකාව උපයන ආදායමෙන් 10%කටත් අඩු ප්‍රමාණයක් තමයි ආණ්ඩු වියදමට අපිට ඉතුරු වෙන්නේ මේ රට තුළ. ඒ නිසා විශාල විදේශයට ඇදී යන ණය ප්‍රමාණය ජාතික ආදායමෙන් විශාල ප්‍රතිශතයක් විදේශයට යනවා. ඉතින් මේක තමයි මූලිකව විසඳගන්න වෙලා තියෙන ප්‍රශ්නේ. ඉතින් විවිධ ව්‍යාපෘති වලට ණය ගත්තා, මහපාරවල් හදන්න, විවිධ ගොඩනැගිලි හදන්න. ඉතින් මේ ආකාරයේ විශාල වශයෙන් 77 ඉඳලම මේ ආපු ණය බර දැන් වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේ ආර්ථිකය කළමනාකරණය කරගන්නට අද අපිට වෙලා තිබෙනවා. දැන් අසත් සාලි මහත්මයා කියනවා වගේම දැන් පාසල් 92කට බස් නාහිර පළාතේ ගොඩනැගිලි ප්‍රශ්නය තිබෙනවා. ඉතින් ගම්බද පළාත්වල කොපමණ ප්‍රශ්නය ඇද්ද? ඉතින් මේ ප්‍රශ්නය විසඳීමට කොහෙන්ද පටන් ගන්න කියන එක අපිට අවශ්‍යයි. නැවත විධිමත්ව කළමනාකරණය කිරීමට නායකත්වයක් අවශ්‍යයි. ඒ විධිමත්ව සහ ප්‍රජාතන්ත්‍රවාදීව සහ අල්ලස දූෂණයෙන් තොරව කළමනාකරණය කරන එක. ඉතින් මේ අංශ තුනම දකින්න පුළුවන් නායකෙක් කොහෙද ඉන්නේ? විධිමත් භාවයක් තිබෙන්න ඕන, අල්ලස දූෂණයෙන් තොර වෙන්න ඕන, ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන. හිට්ලර් වගේ පාලකෙක් හරියන්නේ ඔය දෙකම එකට කරපු රටේ ලෝකේ රටවල් තියෙනවද? තියෙනවා. ඉතින් ඔය කියන්නේ දැන් ලෝකේ හැපිනස් ඉන්ඩෙක්ස් එකේ දැන් සතුටින් ඉන්න රටවල් අතර ලංකාව 135 බලන්න. ඒ රටවල් කීයද ලෝකේ තියෙන්නේ? 135ට යට ගිහලා ඉන්දියාව අනිත් ඔක්කොම අපිට වඩා අවුරුදින් අවුරුදු අපි යට යනවා. අවුරුදින් අවුරුදු අපි යට යනවා. ඒ නිසා අපිට අවශ්‍ය සතුටනේ දේශපාලනය කරන්න, දුක් විඳින්නේ මේ සතුට. හැබැයි ලංකාවේ දේශපාලනය කරන්න අපිට පාලනේ බාර දුන්නට පස්සේ සුදු ජාතිකයෝ අපි එන්නෙම දුක්ඛිත භාවයට වැඩිලා තිබෙනවා. ඉතින් මේ යථාර්ථය ඔබලා හැමදාම කතා කරනවා, ජනතාවට බුද්ධිමතුන් කතා කරනවා, දේශපාලන පක්ෂ කතා කරනවා, වාමාංශික පක්ෂ කතා කරනවා. හැබැයි අද වෙනකොට දේශපාලනය කියන එක මිනිස්සු පිළිගන්නේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මිනිස්සු කවුරුත් විශ්වාස කරන්නේ. හැබැයි ජනතාවත් ඒ දූෂිත දේශපාලනයෙන්ම යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. වැපෙනවා. අස්වීමක් ගන්න කොච්චර අමාරුද? දැන් මං හිතන්නේ මේ ආණ්ඩුකාරතුමා ගාවට එනවා ඇති පොලිමේ අස්වීම හදාගන්න. මේ දේශපාලන පද්ධති තුල ගුරුවරයාගේ තත්ත්වය කොතරම්ම තැනකට ගෙනල්ලා තිබෙනවද? අද ගුරුවරුන්ට අවුරුදු ගාණකින් පඩි වැඩි කරලා නැහැ. මං හිතන්නේ චන්ද්‍රිකා මැතිණිය වැඩි කරාට පස්සේ තවම වැඩි කරලා නැහැ පඩි.
ඒනිසා විශාල අර්බුද ගණනාවක් තිබෙනවා රාජ්‍ය වියදම් ඒ යා යුතු තැනට නෙමෙයි ගමන් කරේ මේ රාජ්‍ය තුල ඒ අනවශ්‍ය වියදම් වැඩි වෙලා දූෂණේ වැඩි වෙලා වංචාව වැඩි වෙලා අද වෙනකොට මේ රාජ්‍ය කඩා වැටෙන තැනට ඇවිල්ලා අසසල් මත උදාහරණ වශයෙන් කියන්න පුළුවන් ද මම දත්ත ටිකක් හොයාගත්ත මේ රටේ 85%ක් ජනතාවගෙන ග්‍රාමීය ජනතාව මිලියන ඉන්නවා 6.2 ලක්ෂ 62ක් ඉන්නවා ස්ථිර රස්සාවක් ලංකාවේ කරන්නේ එක්කෝ ත්‍රිවිල් එක එක්කෝ බස් කොන්දොස්තර මහත්තයෙක් එක්කෝ නාට්‍යාමි කෙනෙක් එක්කෝ කුලී වැඩක් කරනවා එක්කෝ මේසන් බාසුන් නැ කෙනෙක් ස්ථිර රස්සාවක් නැ EPF ETF මොකුත්ම නැ විශ්‍රාම වැටුපක් නැ ඒතොර මේ දුප්පත් ජනතාව එදා වේල ටුවර්ස් නැත්තම් දෛනිකව හම්බ කරගත්තොත් විතරයි ජීවත් වෙන්න පුළුවන් කිසිම සමාජ සුරක්ෂිතභාවයක් නැ ඔවුන්ගේ දරුවෝ ගැන හිතන්න ඔවුන්ගේ බිරිඳෑවරු ඔවුන්ගේ අම්මා තාත්තා ගැන 85% ග්‍රාමීය දුප්පත් අහිංසක ජනතාව. ඔවුන්ගේ ඡන්දය තමයි අපි දේශපාලනිකයන්ව ජීවත් කරවන්න යොදාගන්නේ. සසල් මහත්තයා අපිට කොතනින් හරි ටර්නින් පොයින්ට් එකක් ඕනේ. ඔබතුමාලා හොඳට අත්දැකීම් තියන අයනේ. ටර්නින් පොයින්ට් එක කියන්නේ ටර්නින් පොයින්ට් එක. ටර්නින් පොයින්ට් එක ඉස්සර අපි දෙමව්පියන් හදන්න ඕනේ. ඔව් අපේ දෙමව්පියන්. අපේ දෙමව්පියන් හදන්න. අපි පාසල් පද්ධතිය කියලා දරුවා හදනව නෙවෙයි. දෙමව්පියන්. දෙමව්පියන්ගේ මානසිකත්වය හරියට තිබුණොත් විතරයි දරුවා දෙන්නේ. අම්මා ගෙදර ඉඳගෙන අම්මට ඉංග්‍රීසි බෑ. අම්මට සිංහලත් බෑ අම්මට මොනාරි භාෂාවෙන් අම්මා කතා කරගෙන යනවා ඒත් අම්මට උමනා වෙනවා පුතාව ඉන්ටර්නැෂනල් ස්කූල්ට යනවා එතකොට අම්මගේ ටාගට් එක කෙලින්ම තාත්තගේ ඉකොනොමියට ගහන එක මේක ලොකුම ප්‍රශ්නයක් අපේ මිනිස්සු මේක තේරුම් ගන්නකම් මේ රට ඉස්සරහට යන්නේ ඔබ කියන්නේ බණ්ඩාරනායක මහත්තයා වගේ අපේ දරුවන්ට ඉංග්‍රීසි ගණන් එපා කියලාද ඉංග්‍රීසි නෑ ඒක නෙමෙයි අපේ පාසල් පද්ධතියේ ඉංග්‍රීසි තියෙනවා නෑ කියලා නෑ උගන්වන්නේ නෑ ග්‍රේඩ් 6 හයවෙනි ශ්‍රේණියට පස්සේ ඉංග්‍රීසි තියෙනවා ඒ කියන්නේ ඒ දරුවාට එක්සෑම් එකක් තියෙනවා ඒකෙන් පාස් වුණොත් ඒ දරුවාට ඉංග්‍රීසි මීඩියම් යන්න පුළුවන් එහෙම නැති වුණොත් හරි සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න කොටත් එයාට දෙවෙනි භාෂාව හැටියට තියෙනවා ඉංග්‍රීසි ඉංග්‍රීසි උගන්වන්න නැතුව නෙවෙයි දැන් ඒ අම්මගේ ටාගට් එක මොකද පළවෙනියෙන්ම දරුවා ජාත්‍යන්තර පාසලකට යන්න ඕනේ කියන එක අපේ පාසල් පද්ධතිය කොහොමද අපිට දැන් ඔයාට වුණොත් හරි මම දන්න උඟා නීතිඥවරු සහ වෛද්‍යවරු මේගොල්ලෝ මොකද කරන්නේ මේගොල්ලන් ඉන්නේ ගම්පා නම් උදාහරණයකට මම කියන්නේ මේගොල්ලන් බලන්නේ ළමයා ඇදුන ඇටිම ස්කෑන් කරනවා පිරිමි දරුවද ගෑණි දරුවද කියලා බලලා කෙලින්ම යාළුවෙක්ගේ ගෙය පිරිමි දරුවගේ නම් රෝයල් කොලෙජ් එක ළඟ ඇඩ්‍රස් එකක් හොයාගෙන යාළුවෙක්ගේ ගෙදර ඇවිල්ලා මේගොල්ලන් පදිංචි ලියාපදිංචි කරනවා කවදද බඩේ ළමයා ඉන්නකොට හරි එතකොට ඒ ගෘහමූලික ලැස්තු හදාගන්නවා දරුවා හරියට අවුරුදු 5 වෙනකොට රෝයල් කොලෙජ් ලයිස්තුල ළමයා රෙඩි ඇප්ලිකේෂන් එක උදේින් දැම්මා ගත්තා ගියා අද රෝයල් කොලෙජ් එක ළඟ ඉස්සරහා ඇයි මෙච්චර ට්‍රැෆික් ඇයි මෙච්චර බස් නිකන් කියන්නේ මොනෝ දුර පළාතේ බස් එනවා කඩවතේ ඉඳලා බස් එනවා රාගම ඉඳලා බස් එනවා කොහොමද දෙන්නේ රෝයල් කොලෙජ් එකට ආදිශිෂ්‍යන්ගේ දරුවෝ ආදිශිෂ්‍යන් විතර නෙමෙයි ඔව් අනිත් හොර ඩොකියුම නදපු කට්ටිය ඇයි මේක වෙන්නේ අනිත් පාසල් පද්ධතිය කඩා වැටලා තියෙන නිසා නේද? يعني ගමේ පාසලට යවන්න බෑ. ගුරුවරු නෑ. බෑ ගුරුවරු නෑ. ගුරුවරු පාසුකම් නෑ. පාසුකම් නෑ. පිළිම් තටාක නෑ. අනෑ. ඉතින් මේ වතුර නෑ, වැසිකිලි නෑ. ඒ ඒ ඒක පැත්තක්. ඒ ඒක අම්මලා සෙට් එකක්. ඔව්. අනිත් අම්මා සෙට් එක පොලිමේ ඉන්න බෑ. වෙලාව ආවා කෙලිම ගිහිලා ළමයා ඉස්කෝලේට දාන්න පුළුවන් නම් ත්‍රිවිල් එක උගස් තියෙනවා, රත්තරන් ටික උගස් තියෙනවා, දහනවා. මාස 6යි මාස 8යි ළමයි ඉස්කෝලේ යන්නේ 9 වෙනි මාසේ යනකොට අම්මට සල්ලි නැහැ ඒ දරුවගේ ෆීස් එක ගෙවන්න. ඉතින් මොකද වෙන්නේ? තාත්තත් ලීසින් කම්පැනියකට ණයයි ත්‍රිවිල් එක ගෙනිච්චා. අම්මත් තියෙන රත්තරන් ටික ආයෙත් ගන්න බෑ. අම්මත් ඉවරයි, පවුලත් කැඩෙනවා. හරි මේ වගේ දේවල් අපි දකිනවා. හැබැයි රජයෙන් කියනවා ඔයාලට පාසල් පාකට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඒක දාන්නේ නැහැ. දැන් මම ජනවාරි 4 වෙනිදා ඉඳලා වාඩි වෙලා ඉන්නවා. එන අම්මලා මට කියන්නේ පාසලට ඇප්ලිකේෂන් පාක් දැම්මද කියලා කියනකොට කෙලින්ම කියනවා නෑ සර්. අපිට පාසලක් දෙන්න. ඒ කිය ඇප්ලිකේෂන් දාන්න නැතුව පාසල ඉල්ලනවා. පාසල ඉල්ලනවා. එතකොට ඒ පාසලට දෙන ලියුමෙම තියෙනවා පාසලට ඇතුල් කිරීම. ඕගලගේ පාසලේ මේ දරුවාගේ ඇප්ලිකේෂන් එක තියෙනවා නම් බදව ගන්න කියලා කියනවා. එතකොට කොහෙන්ද බදව ගන්නෙ? බදව ගන්න බෑ. හරි. එතකොට ඒක එක සෙට් එකක්. ඉන්ෆ්ලුවන්ස් යූස් කරන එක සෙට් එකක් මේ ඩොකියුමන්ට් එකක් ජාත්‍යන්තර පාසල යන්න ඕනේ කියලා තව සෙට් එකක් ඉතින් අම්මලාගේ තාත්තලාගේ මනස අදනකම් මේක
ආචාර්යතුමනි පොඩ්ඩක් මැදිහත් වෙන්න. දුප්පත් මිනිසුන්ට තියෙන එකම ආයුධය තමයි දැනගෙන ගත්කම. දැනගෙන ගත්කම තමයි කෙනෙකුගේ වත්කම. ගුණ නුවණ දැක්කම ඔබට සලකයි ලොවේ ඔක්කොම. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තේ නැත්නම් මේ ජාතික රාජ්‍ය ආයතනවල ජොබ් එක දෙන්නේ නැහැ. ඒතර උපාධිධාරීන් මෙච්චරක් ඉන්න ඔවුන්ට පරිගණක තාක්ෂණ ඉංග්‍රීසි භාෂාව බෑ. ග්‍රාමීය පාසල් ගණන් වලට විද්‍යාවට දන්නම ඉංග්‍රීසි වලට උගන්වන ගුරුවරු නැහැ. ඉතින් අපේ සමාජයේ අම්මලගේ ලොකුම හිණි තමයි දරුවට ඉංග්‍රීසි ටිකක් උගන්වන එක. ඒගොල්ලෝ හිතනවා භාෂාව ඉංග්‍රීසියෙන් කතා කරොත් අපේ දරුවා පන්ති පිළිබඳ ගැටලුවෙන් මිදෙනවා, දියුණු මේ කෝපරේට් වර්ල්ඩ් එකට, ව්‍යාපාරික ලෝකයට යන්න පුළුවන් කියලා. පාසල් වල විශාල අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කරනවා කියුවා විශාල මුදලක් වෙන් කළා නැහැ. ඒතකොට ගුරුවරුන්ට පඩි වැඩි කළා නැහැ. මේ සමාජ මුළු දේහම පුපුරලා ගිහිලා චාලා සභාවෙන් වෙන් කරලා තියෙන අධ්‍යාපනයට අධ්‍යාපන අමාත්‍යතුමාට මිලියන 850යි. ඒකම එක හොරකමක එක කමිෂන් එකයි. එක කමිෂන් එක. කෝටි 45. කෝටි 45 මොනා කරන්න පුළුවන්ද කියලා අහන්න. මුළු පළාත් සභාවට. මුළු පළාත් සභාවට වස්නාගර පළාත් සභාවටම ඔච්චරයි. ඔච්චර පාසල් තියෙනවද ආණ්ඩුකතුමා? විශාල ප්‍රමාණයක් තියෙනවා. කෝටි ඔච්චර පාසල් වලට කොහොමද දෙන්නේ? ඔව් මට මේ ප්‍රධාන පාසල් විදුහල්පතිවර කියන රුපියල් 15000 දෙන ලයිට් බිල ගෙවන්න. ඒත් කොහොමද ප්‍රධාන පාසලේ රුපියල් 15000 ලයිට් බිල ගෙවන්නේ? මම ගියා විතරයි. මම වෙවිලා හම්බුනා. ගන්න වෙනව සල්ලි. මම වෙවිලා හම්බුනා විදුහල්පතිවර 350. මම ඒක ඕගොල්ලන් කවුද කියලා. අපි වැඩවලන විදුහල්පතිවර. ජාතික පාසල් වල. අවුරුදු නෑ. පළසභා පාසල් වල. අවුරුදු ගානක ඒගොල්ලන්ගේ සර්විස් එක. ඒකට විදුහල්පති කෙනෙක් දාන්නේ නෑ. ඒතකොට ගහනකොට මොනයි අපසරයක් ගියාම ඔයා වැඩබලන විදුහල්පති කියලා අතාරිනවද? නෑ. ගහනවනේ අර කණුවක් අඩාගෙන වැටුණා කියලා. ඒ වැඩබලන විදුහල්පතිට කිව්වා. හැබැයි රුපියල් 3000 ඇලවන්ස් එකක් දෙනවා විදුහල්පති නම. ඒක දීලා නෑ. ඒක දෙන්නේ නෑ. මම 350 දුන්නා. මේ සරි. මේ සරි. ඔව්. ජනවාරි ගියද දෙන්න. ආණ්ඩුවේ සල්ලි තිබ්බද? වස්නායර පළාත් සභාවේ සල්ලි තියෙනවා. ඒක අඩුවක් නම් නෑ. හැබැයි හරි විදියට පාවිච්චි තමයි නැත්තේ. හැබැයි මෙතන දැන් අපි බලන්න ඕන මූලික ප්‍රශ්නේ තමයි يعني රාජ්‍ය සම්පත් වෙන් කිරීම රිසෝස් ඇලෝකේෂන් කියන එක කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ ඒක තමයි මූලික ප්‍රයොරිටි දීලා තියෙන්නේ يعني දැන් අපේ රටේ ඉංග්‍රීසි භාෂාවට දැන් විශාල හඬක් තිබුණා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියන එක සම්බන්ධයෙන් දැන් මමත් ගමින් ආපු දරුවෙක් මමත් බොහොම අමාරු ඉංග්‍රීසි ඉගෙන ගත්තා අපි දෙන්න ඉංග්‍රීසි වැඩසටහන් වල ඉඳලා තියෙන සමහරවල් ඔබ දැකලා ඇති ඒකර මේ ඒතර ඉංග්‍රීසි භාෂාත්මක දැනුම ඒ අවශ්‍යයි උපාධිධාරියෙක් වෙනවා නම් අනිවාර්යයෙන් ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි හැබැයි ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය කරන්නේ සම්පත් පළල් වෙලා නැහැ දැන් අපි ගත්තොත් ඒ ලෙවල් විභාගයට ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි සාහිත්‍ය සහ භාෂාව හදාරන දරුවන් ප්‍රමාණය ඉන්නේ 2500ක් විතර ලංකාවේ. දැන් අවුරුදු ගණනාවක් ඉංග්‍රීසි උගන්ලා යටත් විජිතයේ සිටම ඉංග්‍රීසි උගන්ලා තවමත් කොළඹ කේන්ද්‍රීයව සහ මේ නාගරික කේන්ද්‍රීයව විතරයි හරියටම ඉංග්‍රීසි භාෂාව සාහිත්‍ය ආධාරණ ළමයි ඉන්නේ. අනෙක් ළමයින්ට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ යම් තාක් ඉතාම සුළු දැනුමක් ලබා දෙන්නේ. හැබැයි ඒ සුළු දැනුම ලබා දෙන ගුරුවරුන්ගේ පවා ඒ ශක්්‍යතාවයන් වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අතර ආණ්ඩුකාරතුමනි ලංකාවේ හොඳට ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරු නැහැ. නැහැ. මේ බයිලා ගහන්නේ නේද? ගුරුවරු එක පැත්තක තියමුකෝ. දැන් ගුරුවරුන්ට පුහුණුවක් දෙන්න ඔක්කොම කරුවන් ආවනම් පාසලේ වාඩි වෙන පුටු මේසෙ ඉන්න ඉපැයි. පුටු මේසත් පුටු මේස නැහැ. ටොයිලට් පද්ධතිය හරි නැහැ. අපි දුරකථන ඇමතුමක් තියෙනවා ආණ්ඩුකාරතුමා අහමු බලන්න ඔව් කතා කරන්න ඔබතුමා. මල්කාන්ති මහත්මිය ආයි බොවන්. හලෝ හලෝ ඔව් හලෝ හලෝ කතා කරන්න සුබ සන්ධ්‍යාවක් පුතා සුබ සන්ධ්‍යාවක් අබාල් ගුවන් සුබ සන්ධ්‍යාවක් පුතා කියන්න ඔව් දැන් පුතා පුතා ආයුබෝවන් දැන් මේ නැතිම් දිගොල්ලන්ට හැම වරප්‍රසාදයක්ම දීලා ඒගොල්ලන් අවුරුදු පහෙන් පෙන්ෂන් එක දෙන එක සාධාරණද පුතා ආ ඒගොල්ලෝ මහජන සේවකයෝ නේද හරි හරියට හරි ඔව් ඒ කියන්නේ මේ මේ මෙතන කොතනින්ද හදාගන්නේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ බලන්න දැන් අපි මේ කතා කරපෙරිම ඒ අම්මගේ ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න ඔව් මේක ඌමනද කියන එක නෙහන්නේ ඒකයි කිව්වේ මේ රට තුල ආපු හැම ආණ්ඩුවක්ම ඒගොල්ලන්ගේ ප්‍රයොරිටි එක මොකද්ද කියලා දැනගත්තේ නැහැ ප්‍රයොරිටි එක දැනගත්තා ප්‍රමුඛත්වය ප්‍රමුඛත්වය මොකද්ද අපි කරන්නේ ජනතාවට දෙන්න ඕනේ මොකද්ද කියන එක තවම තේරුම් අරගන්නේ නැහැ තේරුම් අරගත්තා නම් අනිවාර්යයෙන්ම දරුවෙකුට පුටුවයි මේසෙන් හම්බ වෙනවා ඉස්කෝලේ හොඳ පාසල් පද්ධතියක් හම්බ වෙනවා කියලා වාඩි වෙන්න. හොඳ ස්කූල් යුනිෆෝම් සෙට් එකක් හම්බ වෙනවා කියලා. ඒ හොඳ ටීචර්ස්ලා ටික හම්බ වෙනවා. ඇයි ටීචර්ස්ලා දෙන්න බැරි? ඇයි බැරි කියන්නේ? අද ජාතික පාසල් වල විදුහල්පතිවරු නැහැ නේ. රෝල් කොලෙජ් එකේ ප්‍රශ්න, තර්ස්ටන් එකේ ප්‍රශ්න, DS එකේ ප්‍රශ්න, මුස්ලිම් ලේඩිස් කොලෙජ් එකේ ප්‍රශ්න, අමීර හුසෙයින් එකේ ප්‍රශ්න. හැම පාසලෙම ප්‍රශ්නයක් නේ.
අධ්‍යාපන පද්ධතියම දේශපාලනීකරණය වෙලා තිබෙනවා. ඒ කියන්නේ තම දේශපාලකයාට අවශ්‍ය විදුහල්පතිතුම පත් කරන්නේ. එහෙම නැත්නම් අයින් කරනවා. ඉතින් මේ මේ තත්වයන් නේද ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ. ඒක නේද? ඒ කියන්නේ අධ්‍යාපනයෙන් දේශපාලනය අයින් කරන එක නේද ප්‍රතිපත්තිය වෙන්න ඕනේ. ඒ සාධාරණ ප්‍රතිපත්තිය සමට සාධාරණ අයුරින් 100ට 1ද 2කට අධ්‍යාපනයට වෙන් කරන්නේ. ඒක අවශ්‍ය පාසලට යොමු කරන්න. දැන් කොළඹ තියෙන රෝයල් තර්ස්ටන් මේ සියලුම පාසල් වල ඉන්නවා හොඳ මේ ආදිශිෂ්‍ය සංගම්. දැන් ඒ වගේනුත් විශාල වශයෙන් මෙවට මුදල් ලැබෙනවා. හැබැයි ගම්මානවල ඈත පිටිසර බදට යනකොට ස්විමින් පූල් නෙමෙයි අර අඹ ගස් යට පොල් ගස් යට තවමත් ඉගෙන ගන්න. ඈ සමහරලාට අනතුරු සිද්ධ වෙනේ දරුවන් ගස් යට. කන්ටේනර්ස් වල ළමයි ඉගෙන ගන්න. තමයි යථාර්ථය අධ්‍යාපනයේ සම්බන්ධ. ඉතින් මේකට කෑ ගහනවා ශිෂ්‍යෝ කෑ ගහනවා මේකට විශ්වවිද්‍යාල ආචාර්යෝ කෑ ගහනවා අපි කිව්වා 106ක් වැඩි කරන්න කියලා. 100ට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොරොන්දු වෙලා මාව 106 මේ කතාවට යා පොරොන්දු වෙලා. රාජ්‍ය අයවැයෙන් අධ්‍යාපන වියදම් සඳහා මුළු ආදායම 106ක් වෙන් කරන්න. අපි 106 ඕනේ නැහැ 103ක් දාන්න. හරිද? ඇයි බැරි ආණ්ඩුවට ඔය හොරාකන ඔය බැඳුම් කරවල ඉඳෝ සියලු දේවල් වලින්ම ගසාකන් ටිකක් කරුණාවෙන් සවන් දීලා. දැන් මේ මේ අපි කියන්නේ වහන්නේ නැහැ නේ. දැන් මේ මේ රටේ උසාවියෙන්වත් නීතියෙන්වත් මේ කාටවත් දඬුවම් ලැබුණෙත් නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ දේශපාලකයන්ට කරුණාවෙන් කියන්නේ මේ රාජ්‍ය සම්පත් හොරාකන්න එපා. මේවා මේ අහිංසක දරුවන්ට අහිංසක මිනිස්සුන්ට අයිති දේවල්. දැන් අසත්සාලි මහත්තයා කියන්නේ ඒක. හොඳයි. මේ සැරේ යහපාලන ආණ්ඩුව කළේ මාර වැඩක් අසත්සාලි මහත්තයා. ඔබතුමත් දැන් ජනාධිපතිතුමත් එක්ක හිතවත් ඉඳ මේ කතාව කියන්නේ පුළුවන් නම් කියලා කියන්න. ජනතාව උඩ කරඬුව තියලා සරම කැඩුවා. දැන් කරඬුව අල්ල ගන්නවද සරම අල්ල ගන්නවද? මේ මිනිස්සු හරි පව් අසත්සාලි මහත්තයෝ. හරිද? දැන් ඔබතුමාන ආණ්ඩුකාරයෙක් හරි වුණා. මේ රටේ ජනතාවට මොකක් අසන්න දැන් මෙතුම අසාධාරණයට හොඳටම කතා කරපු කෙනා තනතුරක් දුන්නා. මම හිතන්නේ දැන් එතුම ඒ තරම්වත් කතා කරන්නේ නැහැ දැන්. අපි බලමු විරාමයක් ලබා ගන්න. විරාමයේ අදස් වෙන්නේ ඉන්නේ. අපි නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. අද වැඩි කාලයක් යොදන්න ඕන ආණ්ඩුකාරතුමා බොහොම කාර්යබහුලයි. අපි ඉක්මනින්ම වැඩසටහන යොමු වෙනවා. නෝබට් මහත්තයා කෙටියෙන් ඔබේ ප්‍රශ්නය හෝ අදහස ඉදිරිපත් කරන්න. අයබෝන් හරි අපි කතා කරන්නේ ඉස්සරින් කතා කරන්නේ ඕගොල්ලෝ අධ්‍යාපනය ගැන. මේ අධ්‍යාපනය ගැන කතා කරද්දී ඉස්සරින් ඉඳන් උනේ මේ ළමයින්ගේ දැන් කිව්වා ඉංග්‍රීසි අධ්‍යාපනය. උපාධිධාරීන් ඉන්නෝ ඉංග්‍රීසි දන්නේ නැති අය. හැබැයි ඉස්කෝලේ ගුරුවරු ඒ එකක්. අනිත් එක තමයි මන්ත්‍රීවරු. මන්ත්‍රීවරුන්ගේ අය කොහොමරි හොඳ ඉස්කෝලේකට යනවා. මොකද ඒගොල්ලන්ට හොඳ හම්බෙන හන්දක්. අනිත් එක තමයි වෛද්‍යවරු ලොකු මිනිස්සු. ඒගොල්ලොත් යනවා. නමුත් මේ දුප්පත් අයට නැහැ. නමුත් ඔය සෙල්ලම සිද්ධ වෙන්නේ මේගොල්ලන්ට තියෙන වරප්‍රසාද වැඩි හන්දා. ප්‍රථමයෙන්ම නැති කල යුත්තේ මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක. රාජ්‍ය සේවකයෝ කවදාවත් රාජ්‍ය සේවකයෝ ලබා ගන්නෑ පෙන්ෂන් එක කවුරුදු 20ක් 25ක් 30ක් මහන්සි වෙලා ඒ මිනිසුගේ ඒ පෙන්ෂන් එකවත් හරියට ලැබෙන්නේ නැහැ සමහරක් වෙලාවට. ඒක නිසා කල යුත්තේ මන්ත්‍රීවරුන්ටත් ඔය අවුරුදු 5 පෙන්ෂන් එක නැති කරලා අවුරුදු 25ක් අඛණ්ඩව සේවය කරොත් පෙන්ෂන් එකක් ලබා දුන්නම අන්න මන්ත්‍රීවරුන්ට ටිකක් අස් දෙක ඇරෙයි. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. හොඳ යෝජනාවක්. අපි මේ සැරේ ජනාධිපති අපේක්ෂක වෙන්නේ එක්ස්ද වයිද ඉසෙද්ද දන්නේ නැහැ. ගෝඨාභය මහත්තයද මෛත්‍රී මහත්තයද රනිල් මහත්තයද මහින්ද මහත්තයද කවුරු ආවත් අපි කියමු ඒගොල්ලන්ගේ අර මැනිෆෙස්ටෝ එකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුඩින්ම ලොකු අකුරින් දාන්න කියලා මම බලයට ආවොත් මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක කපනවා. හැබැයි මිනිහට දිනන්න නම් වෙන්නේ නැහැ කවදාවත්. ඔය කතා කරන මහත්තුරුම තමයි ගිහිල්ලා උඩ පැලල කතර ගන්න සිංහල බෞද්ධ කියයි මුස්ලිම් කියයි දෙමළ කියයි අපේ එකා කියයි අපේ හොරාගම් කරත් අපේ එකා අපට හොඳයි කියයි යුද්ධ දිනපු නායකයා කියයි. රොෂාන් රොෂාන් කියන විදිහට රොෂාන් හරි විශ්වාසයෙන් ඉන්නේ මේ මැනිෆෙස්ට් එකේ නේ. ඔව් මම හිතනවා. මේ මැනිෆෙස්ට් එක දැම්මම වැඩ කෙරෙනවා කියලා දන්නවා නේ ඔයාලා. අපි දන්නේ නැහැ. අපිට දන්නේ නැහැ. මැනිෆෙස්ට් වලින් කියන දේ අපිට කාලේ නැහැ. මං ඊට වඩා දැන් බෝම්බයක් දැන් දාන්න යනවා. ඔව් වැදගත්ම දේ කියන්නේ. වැදගත්ම දේ. ඊයේ තමයි මම දැනගත්තේ පළාත් පාලන පළාත් සභාවේ අපේ කෝඕපරේටිව් සොසයිටි දිනන සම්මුපකාර සම්මුපකාර සමිති. ඒකේ රොෂාන් මේ වෙනකොට බිලියන 4 මාරක් ඉවර කරලා. බිලියන 4 මාරක් මේ මා බැංකුවට පස්සේ දෙවෙනි එක. හරි දැන් ඊයේ ජනාධිපතිතුමාට කතා කරමු වහම මේක ජනාධිපතිතුමාගේ කොමිෂමට වහම රිපෝට් කරන්න කිව්වා. ඒ වෙනකොට ඒ කමිෂන් එක එක කෝඕපරේටිව් එකක් විතරක් ගිහිල්ලා ඊයේ වහම පෙරේදා කම්ප්ලේන් එක දැම්මා. බැංකුව විතරක් අවුරුද්දකට මිලියන 3 ගානේ පාඩු යනවා. ඒ එක පළාතක විතරයි ඒ බැංකු
24ක් තියෙන්නේ. මොනවද මේ බැංකුවේ නම? කෝඔපරේටිව් බැංක්. ඒක සමුපකාර සමුපකාර බැංක සනස. ඒවල අහිංසක මිනිසුන්ගේ අරමුදල් තියෙන්නේ. ඒකේ ආපු ගොවි මාත්මෙක් මට කියනවා මගේ ලක්ෂ 7000ක් ඔගේ තියෙනවා සර්. මගේ දරුවාගේ මගුලට ගිහිල්ලා මං අඬලා ඉල්ලුවා ලක්ෂයක් දෙන්න බෑ කිව්වා සර්. මට සාහනයක් කරලා දෙන්න. මේ වගේ වෙලාවක් මට මෙච්චර කල් කවුරු දුන්නේ අපිට අම්බෙන්ද? හෙන ගහන අපරාද. මෙච්චර සල්ලි කවුද කෙරුවේ? බලනකොට Entrust Investment Private Limited PLC Entrust PLC කියන කම්පැනියෙන් තමයි මේ සල්ලි බැංකුවෙන් දාලා තියෙන්නේ. එතකොට මේ බෝඩ් එක හිටපු බෝඩ් එක වගකීම බාර ගන්න ඕනේ. මේ බෝඩ් එක පත් කරපු මිනිහත් මේ වගකීම බාර ගන්න ඕනේ. ඒ Entrust PLC කියන කම්පැනියකින් ඔය සල්ලි ටික තැම්පත් කරලා උන් දීලා තිබුණේ ට්‍රෙෂරි බිල්ස්. හරිද? ට්‍රෙෂරි බිල්ස් වලට පස්සේ ඒගොල්ලන්ගේ වෙලාවට ඒක එන්කෑෂ් කරගෙන තියෙනවා. ඒගොල්ලන්ම එන්කෑෂ් කරලා ඔය සල්ලි ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා Entrust Limited එකට. ඔකට දේශපාලන නැද්ද? ශ්‍රී ලංකා කාර්යාලය ඉන්නවා. ඒව නැත්තම් මේ හොරකම් වෙන්නේ නැහැ. කවුද ඉන්නේ ලොක්කා? මේ හොරකම් වෙන්නේ නැහැ. ඒව ඔක්කොම දැන් එළි වෙන්න බෑ. දැන් ඊයේනේ මේ රටේ එළි වෙන්නේ නැහැ. මේ දැන් අසත් සල්ලිත් එක බෑනේ ඔය. අසසල් මහත්ත කිව්ව මොනවද? අපි කරලා දෙන්න. අසසල් මහත්ත ආණ්ඩුකාරයෙක් වුණා. නෑ ආණ්ඩුකාරෙන් දැන් අල්ලගත්තේ මේක මුලන්නේ. ඔය මොනවද කරේ ඔබතුමා මේ රටට කරා කියලා කිව්වා. දැන් ඊයේ තමයි මේක එලි කරලා තියෙන්නේ. දැන් ඊයේ බ්‍රයිබරි සභාපතිතුමාටම කතා කරලා ඊයේම කටේ යවලා කම්ප්ලයින්ට් එක දාලා ඉවරයි. ජනාධිපතිතුමාගේ උපදේශ අරන් ඒකවත් කරලා ඉවරයි. දැන් බලනකොට කෝඔපරේටිව් මූවමන්ට් එකේම මිනිසුන්ට අපි කියනවා මේ සල්ලි දාන එක නවත්තන්න කියලා. සල්ලි දාන එක නවත්තන්න කියලාත් මිනිසු කියලා තැම්පත් කරලා තිබුණා. එතකොට දැන් මිනිහ ලක්ෂයක් දාපු මිනිහෙකුට පවා විපල් 10000ක්වත් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ වටිනා ඉඩම් තුනක් තියෙනවා විකුණන්න. ඒකරි විකුණලා ඒගොල්ලන්ට 100% ගෙවමු කියලා තීන්දුවක් ගත්තාම අලුත් තැන්පත් කරලා ඉන්න බෝඩ් එක ඒකත් නවත්වනවා දේශපාලනඥයෝ ගිහිල්ලා. දේපල විකුණලා දේශපාලනඥයෝ සල්ලි ගෙවන්න බෑ කියලා. මේ රටේ මේක තමයි තත්ත්වය රටේ. මේ මහා වංචා සිද්ධ වෙමින් මේ රට එන්නෙන්නම අදුරදර්ශී තනකට යනවා. ඉතින් අපි වලක්ව ගන්න උත්සාහ දරනවා. අපි බලමු ජනාධිපතිතුමා මේ පැත්තෙන් ඉන්නවා, අගමැතිතුමා මේ පැත්තෙන් ඉන්නවා, විපක්ෂ නායකතුමා මේ පැත්තෙන් ඉන්නවා, අධිකරණේ මේ පැත්තෙන් තියෙනවා, පාර්ලිමේන්තුව මේ පැත්තෙන් තියෙනවා, ආණ්ඩුකාර මහත්තුරුත් ඉන්නවා, කතිකාචාර මහත්තුරුත් ඉන්නවා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. වෙලාව බලන්න එපා, තව මාස 6ක් බලන්න. දැන් දූෂණේ ඉවර වෙගෙන එනවා, දැන් හොරකම් නැති වෙනවා, කුඩු ටික නැති වෙනවා. මෙච්චර කල් අල්ලලා තියෙන කුඩු ටික මෙච්චර කල් රටට නිකන් ආවේ දැන් මේ આવෙන්නේ. අපි බලමු. මෙච්චර කාලා આવුන්නේ නැහනේ. ඔය ඔක්කොම කතාව ඡන්ද ළඟ ඉඳන් දන්නේ නැහැ. නෑ නෑනේ. ඡන්දරේ. හොඳයි. හොඳයි. අපි සමු ගන්නට බලාපොරොත්තු වෙන සුබ රාත්‍රියක්. අපි නැවතත් ලබන සඳුදා දවසින් හමු වෙමු. ඡන්දෙත් ළඟනේ.